ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. ඇමතුමා, දැන් රටේ තියෙන යහපත් තත්ත්වයේ උඩ මේ වගේ ආගමික වතාවත් උත්සව පවත්වන්නත් හැකියාව ලැබිලා තියෙනවා. මොකද ඒ ගැන හිතෙන්නේ? මං හිතන විදිහට මේක අත්‍යවශ්‍ය රටේ අභිවෘද්ධියට. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මලේ ඔක්කොම එකහස ජීවත් වෙන වාතාවරණයක් කියලා තියෙනවා නැවත රටේ. ඒක තමයි මං හිතන්නේ මේ ලංකාවට තියෙන වැදගත්ම දේ. එකට ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි. රටේ තියෙන ආර්ථිකය හදාගෙන මේ ජාතිවාදී ආගම්වාදී නැති කරලා එකට ශ්‍රී ලංකයන් වශයෙන් ජීවත් වීම අපර ලොකු ශක්තියක්. ඇමතුමා, දැන් විපක්ෂයේ චෝදනා කරනවා මේ හැම උත්සාහයක්ම ගන්නවා මැතිවරණ කල් දාගන්න කියලා. ජනාධිපතිතුමා මැතිවරණ වලට සූදානම් නැද්ද කියන්නේ? ජනාධිපති සූදානම් නිසා තමයි මේ අය මේ වගේ ප්‍රශ්න කරන්නේ. මම දන්නේ නැහැ ඇත්තට මේක මොන මේ අරමුණක්ද කියන එක. කිසිසේත්ම මේක නීතිමය පදනමක් තහවුරු සාවර වීම මිසක් වෙදිද්දක් ඇති කිරීම නෙවෙයි. ඡන්ද ක්‍රමසාරිසුත් කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේක කළ යුතුයි. නමුත් මේක ඡන්දේ පැවැත්වීමට කිසිම බාධාවක් නැහැ කියලා. මම දන්නේ මොකද නීතිමය අතරයි මේක අතර තියෙන ප්‍රශ්න. මේක කිසිසේත්ම කල් දාන්න නෙමෙයි ඉක්මන් කිරීම. ජනාධිපතිතුමා සූදානම් නැත්නම් අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික අපේක්ෂකවද ඇවිල්ලා මේ රට ඉදිරියට ගෙනියෙමේ. අභියෝගය එදා බාරගත්ත ඉදිරියට බාරගන්න කටයුතු කරනවා. දැන් මොකද්ද මේ හදිසි ව්‍යවස්ථා සංශෝධනය? මේක හැමදැනටම මේක පාවිච්චි කරලා කේසස් 6ක් කියලා තියෙන උසාවිය. මේක නවත්තලා දාන්න එක පාට. දැන් අධිකරණ ලේකම්තුමා නියෝගයක් දීලා තියෙනවා මොකද්ද මේ කල් දාන්න කියලා. මේ තුමගේ තනිදයක් එකට කතා කරලා වෙනම ක්‍රියාවක් ප්‍රතිත්ව කිරීමක්. දැන් අනිවාර්යයෙන්ම එකට දාලා ඒක පාර්ලිමේන්තුවේ සාමාන්‍ය පනතකසුන් පාසෙලා මේ ප්‍රශ්නේ එතනින් නැවතෙනවා. කල් දැමීමට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් විපක්ෂයේ මේ මැතිවරණයට සූදානම් වෙන්න ඒගොල්ලන්ගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන හිටන් ඉදිරිපත් කරනවා. ජනාධිපතිතුමා මොකද කියන්නේ? තමයි මේ වගේ දේවල් අල්ලගෙන ඉන්නේ. You're watching the Life Traveler Channel.